මගේ මේ ඇමතුම ශෑලක් කෝම්ස්ගේ මිතුරු මිතුරියන් වෙතයි. ඔහුගේ වත්මන් තත්වේ ගැන ඔබ සියලු දෙනා දැනුවත්කිරීම මගේ යුතුකමක් යැයි මම විශ්වාස කරමින්. රූම්ටික සන්දිී ප්‍රධාහනයේ නිසා ඔහු ඉඳහිට ධනහිස්සා වැළමිට ආබාදවලට ලක්ගන බව සැබෑය. එහෙත් මගේ මිත්‍ර ශෑල කෝම්ස් මහතා හොඳ සනීපයෙන් ජීවත්ව සිටින බව ඇසේම ඔබේ සතුටට හේතුවනු ඇති. ඕ පසුගියවරුදු කීපය මුළල්ලේම ජීවත්ව සිටින්නේ ඊස්ට බෝන් නඟරේ සිට සැතපුම් පහක්තුරින් පිහිටි කුඩා ගොල්පලකයි. මේ කාලේ ඇතුළතද විසඳාදනමෙන් ඉල්ලා ඔහු වෙත ඉදිරිපත් කෙරනු ගැටළු සංखඛ්‍යාව ඉතාමත් විශ්ශාලය. ඉතාමා අධික මුදලක්කෙවීමට සූදා නම්බව පවසා ඔහු වෙත ගෙනා ගැටලු රැසක්ද මේ අතරවිය. ඒත් හෝම්ස් මේසියල ප්‍රතික්ෂේප කළේය. ඒ අප්‍රාධ පරේෂණ වෘතිෙන් තමා විශ්්‍රම්ම ගත්තේ සදහටම බව පවසමිනේ. බලිතාන්න්නෙටේරෙහිව චර්මනිය යුද්ධ ප්‍රකාශකිරීම නිසා ඔහුගේ පිළිවත්තේ යම් වෙනසක්කිරීමට හෝම්ස්ට සිදු විය. හගේ විශ්ලේෂණාත්මක බුද්ධිය හා පායෝගික ක්‍රියාකාරිත්වයේ සුසයෝගය තම රට්වෙනුවෙන් යෙදවීමටඔහු තීරණය කළේය. ලෝක ඉතිහාසේ වෙනස් මඟකට යොමු කල හෝම්ස්ගේ කටේතු පිළිබඳවද මම මෙහි සඳහන් කරමි. මාළගේ එකතුවී තිබුණු ඔහුගේ මුල්කාලේ වික්‍රමාන්විත පරීක්ෂණ කීප්පයක්ද මේ පොතට ඇතුළත් කිරීමට මම අදහස් කළෙමි. දොස්තර Jo H Watsonසන්. ෝටසන්මං ඔබට කලිනුත් කියල ඇති සරසවියෙන් පිටවෙලා රහස්පරීක්ෂණ ෘතිය පටන්ගත් මගේ මුල්කාලේ ගැන මං මුලින්ම ලන්ඩනේ නවතැන්ගත්තේ මොන්ටෙකු වේදයේ කාම්බරේක. ඒ බවනම් ඔබ මට කියල තියෙනවා. මම කියවිමි. එවුනත් තේකාලේ ඔබ යුදුනු පරීක්ෂණවලෙන් එකක් හෝ දෙකක් ගැන පමණයි මට කියල තියෙන්නේ. හොඳයි මං ඔබට මෙ පමනකාලයක් නොකියෝ එකක් කියන්නම්. ෝීය මොන්ටගූවිීතියේ ඒනිෙවස තිබුණේ ප්‍රිතාන්නේ කෞතුගාගාරයට බොහොම ලඟින් ඒ කියන්නේ පෙනෙන දුරින් ඒකාලේමට පීක්ෂණයක් ලැබුණේ බොහොම කලාතුරකින් ඉතින් විවේක වෙලාවට මං ආසාවෙන් කළ දෙයක් තමයි කෞතුගාගාරයට යෑම ගිහින් එෙහි තිබන කෞතුක වස්තුූන් හොඳට කාලවෙලාරගෙන නැරබීම ඔය කාලෙති තමයි මම බෝඩ් මෝටිමන් සමඟ විත්‍රත්වයක් ඇැතිකරගත්තේ බහු ගැනත් විස්තර හල තියෙනනවද. ඒ තරම්දුරට විස්තරයක් ධනන නමුත් ඔහු පුරාවිත්‍යාව පිළිබඳ විත්වතෙක් කියල නම් අහල තියෙනවා. ඕගේ ශේෂය පුරාවිත්‍යාව බව නිවරදි හෝම්ස්கிීය ඒකාලේ මැද පෙරදික පුරාවිත්‍යාව ගැන ඉඳපු මුල්පලේ පුද්ගලෙන් කීපදිනාගෙන් අංකේකே විත්වතා මෝටිමර් කියලා කිවෝත් වඩා නිවරදී. ஈ ප්තු विද්‍යාව ගැන පමණක් ඔහු පොත්ගණනාවක් ලියල තියෙනවා ඊජුත්තුේ தීපස්වල ඔහු කළ කැනීම්වලින් மோட்டிමල් ෆෙරෝ රජනකගේ සොහනක් හොයාගෙන තිබුණ අවුරුදු දෙකක් තිස්සේ ඒ සොහොන්ගේ ජීවත්්‍යමින් එහි මහිதම් කළ அනත් පුදගලයන් ගැන ඔහු පර්යශණ කර තිබුණ ඊට අමතරව ඔහු நයිල් නදිය හසබට රජවරුන්ගේ නිम्නේත් දිගින්දිගටම කැනීම් කලාෙක් ට මතකද මන්ධන්න නෑවෝත්සන් අර කලින් කියෝ පැත්‍රගේ මමිය හමූනා කියලගිය කතාව ෆයිලේවල හොරස්ථවියන්ගේ දෙවෝලේ ඇතුළු කාම්බරේක තිබිලා ඒ මමිය හොයාගත්තේ මගේ මිත්‍රයා වෝට් මෝටිමර් විසින්. මේ ඔක්කොම කිරීමට ඔහුට හැකිවුනේ සෑහෙන තරම් තරුණ වයිසේදී ඒක අන අවුරුදු තිස්සකේදී ඔබ දන්වානේද ප්‍රතාන්න කෞතුකාගාරය පුරාාවස්තු වර්ගානුව කොටස්කීපයකට බෙදලයි තියෙන්නේ මැදත් පෙරදික පුරාවස්තුවල්ටම වෙන්වුණනු කොටස තියෙන්නේ බෙල්මෝ වීදියට මහොනලා ඒනිසා ඒක ශවේශ්‍රයේ අය හඳුන්වන්නේ බෙල්මෝ වීදයේ කෞතුගාගාරය කියලා මං ඔය කියන කාලදිී මේකේ අධ්‍යක්ෂක තනතුර රප්පාඩුනා? පුරාවි්‍ය ධිකාලිය මඟින් ඒකි අලුත් අධ්‍යක්ෂකවරයා හැටිට තෝරා ගැනුනේ මගේ මිත්‍රයා වෝඩ් මෝටිමර් එම තනතුරට පත්තේත්තිය හුට නිලබලයෙන් තවත් කෞරවයක් හිමියනවා. ඒ තමයි ලන්ඩන් විශ්විද්‍යාලයේ පුරාවිත්‍යා පීටයේ පෙරදික පුරාවිද්‍යාව පිළිබඳ අංශප්‍රධාන තනතුර ඒ වෙනුවෙන් ඔහුට හිමි වැටුප ගැනමං අමුතුවෙන් කියන්නුවමනාා නෑ. කෞතුකාාරයේ මෝටිමර්ට හිමුණු අලුත් තනතුර ට ිකක් කමාරුව එකක් වීමට තිබුණේ එකම හේතුවයි ඒ තමායි ඒ තනතුර ඊට කලින්දැරූ තැනත්තාගේ කීර්තිනාමය ඔහු තමයි පුරාවිද්‍යාව පිළිබඳ මහාචාරය ඇන්රියස් ඔහුත් මේ ශේෂ්‍රයේ ප්‍රකට පුද්ගලේ මහාචාරය ඇන්්‍රියස්ගේ කීර්්තිිනාමය මුළු යුරෝපය පුරාම පැතුරුණ එක ඔහුගේ දේශනාවයට සවන් දෙන්න ලෝකපුරා රටවල්වලින් ශිෂ්‍යෝආවා. කෞතුකාගාරය ඉත්තාම ක්‍රමාණුකූලව පාත්තාගෙන යාමහා හොඳින් පාලනේ කිරීම ගැන මහාචාරතුමාට හැමෝගෙන්ම හිමියුණය අප්‍රමාණ ගෞරවයක්. මෙතරම් හොඳට කෞතුකාගාරය කටේතු කරගෙනගිය මහාච්චාරය ඇන්රියස් වයිසෞුරුදු පනස් පහේදී එක්වරම තම ඉල්ලාස්වීම බාරදුන්නා. ඔහහි ඉතා ආශාවෙන් කළ රැකියාව උනෙත්, ඉනෝ දාංශය වුණෙත් මේ කෞතුකාගාරේ කටයුතු පවත්වාගෙන යෑම ඉතිං ඔහු හිටිහැටියම ඉල්ලා අස්වේම භාරදුන්නාම ඒකකාගේත් මවිතයට හේතුවනාා. මහාචාරතුමා පදිංචිව හිටියේ කෞතුකාගාරේ බාරකරු හැටියට එතනම තිබූ නිලනිවසේ. රැකයාාවෙන් අස්වියම නිසා දැංගිතිින් ඒකනුත් තිවත්වෙන්න මහාචාරය ඇන්ද්‍රියෂ්ට සිදුවනා. ඔහු හා හුගේ දියණිය ඒන් නිවත්වෙලා ඇත්ති නිලනිවස තිබුණනේ මගේ මිත්‍රයා ෝට් මෝඩිමර්ට. අවිවාහකෙක්ුණු ඔහු ඒනිවසේ පදිංචිවුණේ තනයම මෙම තැනුතුරට මෝටිමර් පත්වීම ගැන ඔහුට මහාචාර ඇන්්‍රියස් ලියුමක් ඒවා තිබුණා ඒකේ මෝටිමර්ට සුුවපතමින් දීර්ගවලියා ඔහු මේ ශේශ්‍රය පෙන්නව ඇති දක්ෂම් නිසා මෝටිමර්මේ තනතුරට හැමතිම සුදුස්සකු බව මහාජාරතුමා කියා තිබුණා. කෞතුගාගාරයේ මෙමාංශයේ කෞතුක බාන්්ඩ විශාල ප්‍රමාණයක් තිබුණා. මේ හැම එකක්ම තමන්ගේ අනුප්‍රාක්්තිකයාට පෙන්මලා විස්තර කර දෙන්න මහජාර ඇන්්‍රස්ට ුවොමනාවී තිබුණා. ඉතිංඒ කටයුත්තට යොදාගත්දවසේ මාත් මෝටිබර් සමඟ ගියා. මෙතරම්කාලයක් තමා ඉතා අදරයෙන් රැකබලාගත් කෞතුකපාණ්ඩ පෙන්වා දෙමින් මහාචාරයතුමා අපව කෞතුගාගාරය පුරා කැඳවාගෙන ගියා. මේ කටයුත්තට තවත් දෙතෙනෙක් සහභාග වනා. ඒ තමයි මහාචාරතුමාගේ එකම දියනිය එල්සි ඇන්්‍රියස් මැනවිය. සහ කපිතාන් විල්සන්නා තරුණෙක්. එල්සි ඇන්රියස් මැනවිය ඉතාම සුන්දර තරුණයක්. ඒ සගි කපතාන් වල්සන් මේ තරුණියගේ අත්තගැනීමට බලාපොරොත්තුවෙන් හිටි තරුණයා බවත් මට එදා දැනගන්නට ලැබුණා. කෞතිකාගාරය තිබුුණා කාම්බර පහලොව. ඒ අතරින් ඉතාම විශිෂ්ඨ තනන්ගත්තේ වැපිලෝනිියස් සීරියස් පුරාාවස්තු තිබුණු කාම්බරය සහ මැඳ ශාලාව ඒ ඒේතිබුණේ ඊජීප්තු සහ යුදෙව් පුරාාවස්තුූ. මහාජරිතුමා සාමාන්‍යෙන් කතා බහ දුුකෙනෙක් රැවල සම්පූර්ණයම මුදුකරහිටිය හුගේ හිසේ ඉදිරිපසින් තට්ടේ පැෑදිලා. එක්කෙක් පුරාවස්තුූ පෙන්නලා ඒ ගැන විස්තරකරති ඔහුගේ දෙනෙක් දීප්දයෙන් ැබලුණා ඒවාය දුර්ලභකම ගැනත් වටිනාකම ගැනත් ඕහ විස්තර කලා. ඒර ආදරේෙන්හු රැක බලාගත් තේවල් වෙනත් කෙනකුගේ බාරයට පත්කරන්ඩ සිදුවීම ගැන ඔහුගේ හිත්තට දැනෙන්නැත්තේ දැඩි ශෝකයක්. මෝටිමර් මහත්්‍යයා මහාචාරිතුමා කිව්වා ඔබ වැනිමේ ශ්‍රේෂයේ පලපුරුදු විද්‍යතිකුට මේවා අලුත්තේවල් නෙමයි ඒවුනත් ඔබේ මිට්‍ර ශල කෝම්ස් මහත්්‍යයානම් මේ දීවල් බලන්න කැමති වේවේ එක් වීදුරු අල්මාරයක්කුඩින් බැලූ මට අපූරු වස්තුවත් දකින්නට ලබුණා. ඒ එක පැත්තකින් අඟල් පහක් පමණ දික්කූ හරිහතරස් රත්රන් ආබරණය ඒක දෙපැත්තේ රත්රංහොකු දෙකක් තිබුණා රත්රං කොටු මැද තිබුණා ඊට සැවිකළ මැනික්කල් දුළහක් මේවා විවිධ වන්නවල මැනික් නමුත් ඒවා එකම හැඩේ එකම ප්‍රමාණයට කැපූ ඒවා ඒ සෑම මැනිිකක් මතු පිටම ඊ ජීප්තු රූපාක්ෂර කැටයම් කර තිබුණා බැලූ බැල්මට මටමය පෙනුනේ පුංච දියසායම් පෙට්ටියක් වගේ ෝ මහත්යා ඔබ හලතියෙනවද යුරීම් සහ තමීම් ගැන මහචාරිතුමා මගේ නැහුවා මංඔය වචන හල තියෙනවා ඒ ඒේ මොකක්ගැනද කියලා මංහරියට දන්නෙනෑ. මංකිව්වා යුරීම්සාහ තමීම් කියන්නේ මෙන්න මේකට මහචාරතුමා කිව්වා යුදවවාගමේ ඉහළම පූජකවරයා ඔහුගේ බෙල්ලේ මේ ආබරණය පලදිනවා ඕන් මේක සලකන්නේ ඉත්තා උතුම් ශුද්දූ වස්තුවක් හැටියට හරිට රෝමන් කාරීන්? අපපිටෝල්හි සිබිලයින් ග්‍රන්තයට දැක් වූ භක්තියට සමානයි ඔබට පෙවෙනවා ඇති මේකේ මඳ මැනික්ගල් තුළහක් පේලි තුනකට ඇති බව ඒවා හැමකක්ම වර්ගයෙන් ඉිනකට වෙන වම් පැත්තේ හෙළකෙලවරෙන් පටන්ගත්තාම රතුකැටයක් වයුරොඩියක් මරකත මැනිකක් ඉන්ද්‍රනීල මැනිිකක් ඊළඟ පේලියේ කහ පුෂ්පරාගයක් පත්ම රාගයක් දියමන්තියක් සහ ගස්තියක් ඊළඟ පේලියයේ අගනිමානි්‍යයක් නිල් පුෂ්පරාගයක් හලු දියමන්තියක් සහ චන්ද්‍ර කාන්ති මානික්‍යයක් ඔබට කියන්න වොත්සන් ඒක ඉතාම අලංකාරා අබරණයක් ඒගේ තිබුණේ ඕනෑම කෙනෙකුගේ සිත් වශිකරවන පෙනුමක් මේ පලඳනාවේ ොකුත් අ යිතිහාසික වටිනාකමක් තියෙනවද. මං යහවා. මේක ඉතාම පෞරානිික වස්තුවක්, මහාචාරිතුමා පිළිතුර දුන්නා. ඒවගේමයි මේක අපට මිල්ලකරන්න බැරිතරම් වටිනවා. සොළමන් රජුගේ දේවමන්දගේ තිබුණු මුල්ම ලයි පලදරාව මේක කියලා හිතන්න අපිට ශාක්ෂි තියෙනවා. මේතරම් වටිනා මේතරන් දුර්ලබ වස්තුක් කිුරෝපේ මොන්ම කෞතුකාගාරේකවත් නෑ. ඒගෙන මං ඔබට සාතික්කල්ල කියන්න. මෙතනන්න කපිතාන් විල්සන් පටිනා මැනිික් පිළිබඳ විශේසඥේ. මේවා මොනතරම් අගනා පලදු නොමැති මැනික්ති කියලා ඔහෝබට කියාාවේ. කපිතාන් විල්සන් ඔහුගේ පෙම්වතියෙක්ක හිටියේ වීදුරු කැබිනට්ටුවට අනික් පැත්තේ. ඔහු මොහුණින් කිසිමසිනාවක් නොතිබුණු ආඩම්බර් පුද්ගලේ. ඔහු ඒ ඇත්ත ඔහු කිව්වා. මීට වඩා අලංකාර මැනිික්කල් මං ජීවිතයට දැක්කලනෑ. ඊළඟත මේ ගල් රත්තරන් තහඩුවට සවිකරලා තියෙන හැටි හරිමපෝරුයි. පුරාණකාලයේ මිනිස්සු මේ තරම් දක්ෂ. මහජාරතුමා යමක්කීමට හදත්තිී කපිතාන් විල්සන් ඒකට බාධා කරලා මෙහෙම කිව්වා. රත්රන් කැටයම් ශිල්පය ගැන කියනවා නම් ඒක වඩාත්හොන්ඳත් පේනවා. අර රම්පන්දම් ක් සවිකර ඇති පෝරුවේ. ඔහු කේවේ තවත් කැබිනටුවක තිබුණු රනිින්නිම කළ වස්තුවක් පෙන්නමින්. එකවරම ඉටි පන්දම් හතක් සවිකළ හැකි මේකේ තිබෙන සියුම් කැටයන් ඔවුන් කහොම කලාද කියලා අපට හිතාගන්නවත් තමාරුයි. අදකාලේ තියන නවීන අන්ත්‍ර සූත්‍රවලින්වත් මේ වගේ සියුම් කැටයම් කිරීම අමාරු වැඩා. මේවගේ දුල්ලබ පුරාවස්තු ගැන විස්තර ඒ ශ්‍රේෂයේ හෙළම විද්‍යවතිකුගෙන් නහන්න ලබීමත් වාසනාවක් කියලයි මටහිතුනේ. පුරවස්තු පෙන්නාාද මේේ කටයුත්තු මහාචායතුමාව සන්කළේ මුළු කෞතුකාගාරයම මගේ මිච්්‍රයාට බාර දෙමින්. මහාචාරයතුමා ගැන මගේ හිතේ ඇතිවුනේ දුකක්. ඒවගේම මෝටිමර් මේ වැනි වටිනා තැනක අධිපති තනතුර තරණ වයසේදම ලබාගන්න තරම් වාසනාවන්ත වනාා. ඒක ගැන කෙනෙකුගේ හිතේ ඉෘශ්්‍යාවක් ඇතිවුණත් පුදුමයක් නෑ. සතියක්ගතවෙත්තේ ෝඩ් මෝටිමර බෙල්මෝවේදයේ කෞතුකාගාර නිලනිවස නිලවශයෙන් බාරගැන නිලනිවසේ පදිංචියයට ආවා සත දෙකක් පමණ ගත වී කියා තමන්ට අලුත්තනතුරක් ලැබුණ සතට වෙනුවෙන් මගේ මිත්‍රයා පුංචි සාධයක් පවත්වන්න තේරණය කලා අපි අවිවාහක යහළුමිත්‍රයන් හයදනෙ කිතිියා. ඔහු අපිහායදනාක රාත්‍රී ක්‍රෑමකට ගෙදරට එන්න කියලා ආරාධනා කලා එදා රැෑකෑමිවරවෙලා කෞුරුත් විශරී ඇද්දි මෝටිමර් හෙමින් මගේ කබාය ඇතිං අල්ලා ඇත්තා. මට තේරුණ ඔහුේ කළේ සංඥාවක් පව. මාව තවට්ටිකක් වෙලා හඳවාගන්න ඔහුට ඌමනාවනු බවයි මටහිතුනේ. ഹෝම්ස් ඔබ ඉන්නන්නේ ලඟනේ ඔහු කියියවේ කෙඳදිරිලි හන්ඩෙන්. ඔය ආර සීක දුර කොයිවිලේගයාම මකද. මංකැමතිේ ඔබ තවට්ටිකක් වෙලා මායික්ක හැඳෙනවනා. අපි හෙමින් සීරුව සුරුට්ටවක් බිබි කතාරමු. මටතිේනෝ ඔබගෙන් පොඩි උප දෙසක්ගන්න. ඉතිමාම සූ පහසුව ඇඳදි පුටුවක වාඩි වෙලා මෙට්‍රොනාස් සුරුට්ටුවක් දල්වා ගත්තා ඔහුගේ අන්තිම මුත්තත් පිට වෙලාගඇයට පස්සේ මෝටිමයර් මල්ලංඟට ඇවිත් පුටුවක් ඇදගෙන හිඳගත්තා. තමන්ගේ කබායේ ඇතුළු සාක්වෙන් ඩිපියක් කෙලියටගත් ඔහු ඒ මාදිහාට තිගුක් කලා හෝම්ස් මට අදුදේ තැපෑලයෙන් මෙන්න මේ ලියවම ලැබුණා මේක නිර්නාාමික ලියම. මේක කියවලා බලලා මට උපදෙසක් දෙන්න. ඔහු කිව්වා. වොත්සන් ඒ වගේ ලියුමක් ලැබනාාම? දැන්කාලේ මංයොදන සූක්ෂම පරීක්ෂණ ක්‍රම ඔබ දන්නවනේ. ඒකාලෙත් මං ඒවා බොහොමයක් දැනගෙන හිටියා. නමුත් මෝටිමර්ගේ ලියුම පරීක්ෂා කරන්න මං ඒවා යොදාගත්ත නෑ. මං මුලිම ලියුම කියවෙලා බැලුවවා. මහත්මයානන. ඔබේ බාරයට පත්වීඇති වටිනා පෞරාණක වස්තු ගැන දැඩි සෝදිස්්‍යයකින් සිටීම සුදුසු බව ඔබට දන්වනු කැමැත්තෙමි. දැනට මේ සඳහා යොදාතිබෙන්නේ? එක් මුරෝ කරුවකු පමණි මේ කිසිසේත් ප්‍රමාණවත් නැත ඔබේ බාන්්ඩ පරිස්සම්කර ගැනීමට දැඩි අවධානයකින් සිටින්න. නැතිනම් ඔබට මුහුණදීමට සිදුවන්නේ කිසිසේත් යළි නිවැරදි කිරීමට නොලබෙන අවාසනාවන්ද සිදුවීමකටයි. එපමනක්ත මං ඇැහෝවා ඕහ! එපමනයි! ඔහු කිව්වා ඔයලමෙන් ඔබට මොනවද හිතාගන්න පුළුවන්. අපට මෙන්න මේ දේ මුලින්ම හිතාගන්න පුළුවනි. ං කිව්වා මේආයතනේ ආරක්‍ෂාව සඳහා යොදන්නේ එක් මුරකරුවකු පමණක් බවදන්නේ කෞද. කේපදනකුම හොදාකාරව දන්නවා. එය අනුමාන කරන තවත්තායි ඉන්න පුළුවනේ. මට ස්තීරවම් කියන්න පුළුවනේ. මේක ලේල තියන්නේ ඔබ මුලින් කිව්ූ හොඳින් දන්නා කීප දෙනාගෙන් කෙනෙක්. ඔබ මේ තනතුරට නම්කලට පස්සේ ඔබවිතලබුණු? පෞද්ගලික ලියුම් ඔබලඟ තියෙනවාද. ඕ! මාළඟ ලියම් කීපයක් ඇතිකී ඔහු ලියුම් කීපයක් කරගෙන ආවා. මං ඒවා ටිකක් පරීක්ෂා කරලා බැලවා. ඒයින් එක්ලිපියක අත්තකරුවල සහ සලකුණුවල මොල්ලියුමේ ඒවාට තරමක සමානකමක් මාදිතුවා. මේ බලන්න මෝටිමර් මංකියවවේ ලියුන් දෙක එකට රංකරමින්. දෙවැනි ලියවුමේල් ඉයා ඇත ඊමේල්ඩ හා පළමු ලියුමේ ඉනග්‍රට් කියන වචනදික බලන්න. ඒ දෙකේම තියෙන ඊ අකුරේ ලොකු සමානකමක් තියෙනවා. එහෙම නේද. ඊළඟට බලන්න දෙවනි ලියමේ අයි දූ කියලා ලියත්ති ඔය කැපිට ලයි අකුර ලියා ඇති හැටේ. පළුවනි ලියුමේ අයි බුඩ් කියල ලියති ඒ ආකාරේම අයකරක් නේද ලියලා තියන්නේෙ. ඊළඟට බලන්න ලියවන් දෙකේම සිම්පල් ලයි අකුරුතිහා. තැදී පට පෙනෙවී අයකුරට තිතතැබීමේදී දෙකේම තියෙන්නේ එක මාකාරයේ තිතක් පව. වෙලාගත කළොත් මේ වගේ සමානකම් රාශියයක්ම අපට හොයාගන්න පුළුවනිි. මේ ලියුන් ලියවූ තැනැත්තා වාක්‍යයා කවසන් කිරීමේදී නැවතීමේ ලකුණ යොදන්නේ තිත්තට වඩා ඉරිකෑල්ලක් වගේ බලන්න එක ලියුමක ඔක්ක සහ අනිතලියවුමේ ලාජ් ඔබට අදූ දේලබුණු ලිියුමලියඇති හු තරම්ක උත්සාහයක් දල්ලා තියෙනවා අත්තකරල වෙනසක් කරන්න. නමුත් පසුවෙති ඒක අත පසුවෙලා නැත්තා අමතක වෙලා ගිහින්. මට සාහතික වෙන්න පුළුවන් නිර්නාමික ලියුමලියල තියෙන්න්නේ ඔබට සුබපතල මලියුම වූ තැනත්තා. ඒකෙව්ේ කෞද මං එහවා. හෝම්ස් ඒකෙව්ේ මහාචාර්ය ඇන්්‍රියස් මං මගේ මිත්‍රයා දිහා පැලුවේ මවිතයට පත්වෙලා. මෝටිමර්ටස් සුබපතා ඒවා තිබුණු ලියුම අනික් පැත්ත හරවා ම් බැලවා ඒකේ තිබුණා මාටින් ඇන්ඩ්‍රෙස් කියලා හුගේ අඇස්සන අත්තකරු ඉද්‍යාගෙන තරමක දැනීමක් ඇති කෙනෙකුට වවත් මේක තේරුම් ගන්න පුළුවනි. මංකිව්වා මේ නිල්නාමික ලියුම ලිව්ේ මහාචාරයතුමා හොරුන්ගෙන් පරිසං වියයුතුයි කියලා අලුත් භාරකාරයායට අනතුරු හඟවන්නයි හෙම ලිව්වේ නමුත් ඔහු ඒක මේ ආකාරයට දැනුම් දුන්නේ ඇයි ඒකට හේතුවනම් මට කියන්න බෑ. අන්නේ ඒ කාරණය තමා මංක හෝම්ස්ගෙන් අහන්න සූදානම් වනේ මෝටිමර් කිව්වා සස්ොරුන්ගැන බයක් තියෙනවා නම් ඇයි මහාචාරිතුමාට බැරිඒක පෞද්ගලිකව මට දැනුම් දෙන්න. මෝටිමර් ඔබ බලාපොරොත්තු වෙන්නේ ඒ ගැන ඔහුගෙන් අහන්නද මංකලයුත්තේ මොකක්ද මට ඒක හිතාගන්න අමාරුයි සමරවිට ඔහු කියාාව ඒත් නිර්නාාමිකලේ වූේ ඔහුනෙමයි කියලා එතුකොට ගොහොමුණත් මෝටිමර් මංකිව්වා මේ අවවාදය දීල තියනේ මිත්‍රශීලීව මං ඔබනම් මං ඒක ඒ හැතිියෙන්ම ක්‍රියාත්මක කරනවා. මේ වටිා බඩු මංකෝල කෑමක් නවත් අන්න තරම් ඔබ යොදා ඇති ආරක්ෂාව සෑහෙනවද. මටිහිතෙන්නෙත් තිෙහෙමයි. මෝටිමර් කිව්වා මහජනයායට මේ කෞතුකාගාරය නරබන්න දෙන්නේ උදේ දහයින්දන් හවස පහවෙනතුරු. හැම කාම්බර දෙකක් සඳහාම භාරකරුවෙක් ඉන්නවා. ඔහු ඒ කාම්බර දෙකේ බඩු ගැන හොඳ කල්පනවිං ඉන්නේ. ඒවුනත් රෑට කොහොමද ආරක්ෂාව. මහජනයා පිටවෙලාගට පස්ස අපි ඉස්සරහ යකද්දොර වහලා යතුර දමනවා ඒක මොනම හොරකුටවත් කඩන්න බෑ මුරකාරයා දක්ෂ පුද්ගලේ ඔහු ඉන්නේ කෞතුකාගාරයට ඇතුළුවෙන තැනම තියෙන ඔහුගේ කුටේ. නමුත් ඔහු හැම පැෑතුනකට වරක්ම පැම කාම්බරයක්ම පහෝක් කරගෙන විදගෙන යනවා හැම කාම්බරයකම ප්‍රාත්‍රියපුරා විදුරුපුුබුලු දල්වනවා මීට වඩා අමතර දෙයක් කරන්න අමාරුයිද. මං එහවා? ඒ කියන්නේ දවල්කාලේ සේවේදීන්න ආරක්ෂකයන් පිරිස රෑටත් යොදාගන්න. එහම දෙයක් අපට කරන්න අමාරුයි හෝමම්ස් ඔහ කිව්වා. ඒකට අපට විශාල මුදලක් අවශ්‍යවෙනවා. ඉහලින් මුදල් අනුමත නොවී මට බෑ මොනුම තීරණයක්වත් තනියම ගන්න. එහෙමනම් ඔබ පොලිසියට දන්වෙලා පොලිස් ආරක්ෂාව ලබා ගන්න මංකිව්වා. ඔවු! ඒක හොඳයි. ෞතුකාාරේ දොරොටුව ලඟ රෑදවල් දෙකේම පොලිස් බටයකු හැඳවලා තියන්න කියලා මං ඔවුන්ගෙන් ඉල්ලා හිටින්නම්. ඕහ එහෙමවත් කරන එක හොඳයි මංකිව්වා නිර්නාමික ලියුමේ වූ තැනත්තා හෙම කරන්න ඇත්තේ මකක්කරි හේතුවක් ඇැතුව වෙන කරන්න දෙයක් නෑ. අනාගතේ සිදුවෙන්නේ මොකක්ද කියලා බලායිඳීම පමණයි ඔබට කරන්න පුළුවන්. ඔහු හෙමකලේ ඇයි කියලා බාගවෙලාවට එතකොට දැනගන්න හැකිවේී. ඒ ගැන කතා බා අපි ඇතිනින් අවසන් කලාා ආපසු මගේ කාම්බරේටාවට පස්සෙත් මට මතක්කුණේ මේ ගැන මහාචාරය අන්ද්‍රියස් මේ විදිහට නිර්නාාමික ලියුමක් හෙව්වයයි මන් දිගෙන්දිගටම කල්පනා කළේ ඒ ගැන කෞතුක බාන්්ඩවලට අවධානමක් ඇති බවෝහුට වැටහෙන්න්න ඇති. හොරකමක් ලක්දීම වේ කියලා ඔහු ඉවෙන් වගේ තේරුම් ගත්තද එහෙමනම් මේක කෙලින්ම මොන්ටියර්ටම දැනුම් දෙන්න ඔහු අකමැතිඇයි. ඒ ගැන කල්පනා කරන්න ගත්තාම? ඒමගේ මොලේ තවත් අවුල් කරන පෙහෙලිකාවක් වුුණා. ඒනිසා එධාරෑ සෑහෙන වෙලාවක් යනතුරු මට නින්දගියනෑ? පහොදවදේ මට හැරුුණේ මන් සාමාන්‍යයෙන් අවති වෙන වෙලාවත් පහෝවෙලා මං ඒ වෙලාවේ අවධියුනෙත් පුදුමාකාර විදිහකට කෞදෝමගේ කාම්බරයේ දොරට නොකඩවත් අඩිබාන හන්ඩින් වන් තිගැස්සිලෑ හැරුණා. දොරැරිය? ට දකින්න ලබුණේ මගේ මිත්‍රියයා මෝටිමර් ඔහුගේ මහුණේ තිබුණේ මහා පටලවෙල්ලකට මුහුණු දුන්න ලක්ුණෝ ඔහු සාමානයෙන් ොම පිළිවලට අඳදින පලදින කෙනෙේ නමුත් එෙදාවදේ ඔහුගේ ඇඳුම් පැළඳුන් නිකං ඇගේ පටලවාගත්ත ගමන් කෞතුගාගාරයට හොරු පැනලද. මං ඇහුවා එහෙම දෙයක් තමයි මට පෙනෙන්නේ. ඔහු කිව්වා අර වටිනා මැනි අර යුරීම් සහත් තමීම් ලායි පලඳනාවේ මැනික් ඔහු කිව්වේ අමාරුවෙන් හතිදමින්. මේ පොලිසියට යනගම හෝම් සොබට පුළුවන්ද ඉක්මනින් ඇතනට යන්න. කියී ඔහු දිව්වා මං ඉක්මන්ට ඇඳ පැළඳගෙන එතැනට කියා නමුත් මයනකුට ඔහු පොලිස් නිලධාරියෙක් කැඳවාගෙන එතනට ආපහු ඇවිත්. ඒ සංගම තවත් වයසක මහත්්‍යයෙකුත් තෙතනට ඇවිත් හිටියා. ඕහ දිය මන්ති වෙළඳවම් පිළිපඳ සුක්්‍ර සිද්ද මෝසන්සා සමාගම අදගක්ෂකවරුන්ගෙන් කෙනෙක් මැනික්ැන විසේ ස්ඥ දැනුමක් තිබූ ඔහු පර්විස්්නම් මහත්තේ. මැනිික් ේ සච්යකගේ අදහ සුවමනා හැමවිටකම පොලිසිේ කැඳෙවේ පර්විස් මහත්්‍යාව ලයි පලන්දරාවේ ලියටාරගෙන කැබිනෙට්ටේ විීදුරෝමත තියලා කාගේෙත් දෑස් සේකට යොමෝ තිබුණා මේකේ මැනිිකල් කෞරුං හෝ ගලවන්න උත්සා කල තියෙනවා මෝටිමර් කිව්වා අදූදේ මම් මෙතනින් අද්දිී ඒදිහා බැලූගමම් මටය පෙනුණා මංගයේ හැන්දෑවෙත්තෝක පරීක්ෂා කරල බැලවා ඒහින්දා මේක වෙලා තියන ඊරාත්‍රියේ බව මට විශ්වාසයි. ඔහු කිව්ව වගේම ඒ පළඳනාව කවුරුන් හෝ ආයුධමගින් කළ පලදවීමකට ලක්ව තිබුණා. ඒ මන් පැහැදිලිවම දුටවා. උඩිමතිබුණු මානිික්‍ය පේලිය. ඒ කියයනේ රතුකැට වෛරොඩිය මරකත මැනිික හා ඉන්ද්‍රණීල මානිික්්‍ය වට්ටේටම රත්්‍රන්තාඩේ පළදවීමක් තිබුණා. හරියට කවුරුන් හෝ ඒ වටේට අයුදයකින් පලදු කලා. සීරවා වගේ. ල් තරේ ලිසම තිබුණා නමුත් මේ හානිය වෙලා තිබුණේ වටේට තිබුණු රත්්‍රන් රාමෝඩ පමණයි. මඩනම් පෙනෙන්නේ පොලිස් නිල්ධාරිිය කිව්වා කවරුන් හරි මේ මැනික් ගල් ගලවා ඉවත් කරන්න උත්සාස කල්ල වගේ. මගේ බයතියෙන්නේ මෝටිමර් කිව්වා. ඔහු උත්සාහදරලා ඉතරක් නොවේ ගල් හතරේ වත්කරගන්න සමත්වෙලා දෝ කියලයි. බොහෝ දක්ෂලෙස ඇත්තමැනිික්වලඩ සමානව සකස්කල ව්‍යාජ ගල් හතරක්. තිබුණු ැංවලට සලි කරලා. මැනිෙක් විසේසඥාගේ හිතෙත් එවැනි සැකයක් ඇතිවුණා. ඔහු අන්වීක්ෂයක උපකාරයෙන් එම මැනිික් සෙවම්ම පරීක්ෂා කරල බැලවා. ඉන් පසුනොඒෙක් අන්දමේ පරිීක්ෂාවන්ට එම මැනික් භාජනය කලා අන්තිමේදියඔහු මගේ මිත්‍රයායට කතා කළේ බොහොම සන්තෝෂයෙන්. මගේ සූපපැතුම් පිළිගන්න මෝටිමර් මහත්්‍යයා. මංඔබට සාහතික වෙන්නා. මේ මැනිික්ගල් හතර ඇත්ත මැනික්ගල්. ඒවා ව්‍යාජයේවා නොවන බවට මං සහතික වෙනවා. මොනවා ඔබට හොඳටම විශ්වාසදේ බව. ඕහු මහත්තයා මට අඹමල් රේනුවකවත් සැකයක් නෑ. පර්වස් මහත්්‍යයක් කිව්වා මැනික් විසේසඥයෙකු ලෙස මාල්ලබාඇති කීර්තිනාමය ඇපේට තබා මම සහතිකේ දෙනවා. මේගල් තත්වයෙන් ඉත්තාම අනාර්ග මැනික්ගල් හතරට. මගේ මිත්‍රයාගේ සුදුමැලිවී තිබුණු මුහුණ යළි ත්‍රෝස පැහැට හැරනාා. ඒෝ කතා කළේ සැනසුන් සුසුමක් හෙළමිනි දෙවියන්ට ස්තුූති වේවා සත්්‍යේ එයනම් මේක කළ හොර තක්කඩියට ඕමනා වෙලා තිබනේ මොකක්ද භාගවෙලාවට ඔහු මේ මැනිිගල් ඉවත් කරන්න උත්සාධාරන්න ඇති නමුත් ඔහුගේ කටයුත්තට අත්‍රමඟදී බාධ පැමිණෙන්න්න ඇති පර්වස් මහත්‍ය කිව්වා එහෙම ඕමනාවක් තිබුණනම් ඔහු මැනික්්ගල් ඉවත් කරන්නේ වරකට එකබැගින්නේ නමුත් මේ ගල් තර වටේටම රත්රන් රාමූ පලුදු කරලා ඒත්ගල්ල එලෙසන තිබෙනවා මේක මහ පුදුමාකාර සිදුවීමක්. පොලිස් නිල්ධාරයා කිව්වා මේ වගේ දෙයක් මීට කලින් අවදක් හෝ සිදුණු බවක් මට මතක් කරන්න අමාරුයි අපි මුරකාරයගෙන් නහල පළමු මොරකාරයා එතනට කැඳෙවවා ඔහු හමුදා බටේකුගේ හැඩුහුරුකමක් මෙන්ම අවංක මුහුණක් තිබූ පුද්ගලෙක් මේ සිදුවීම නිසා හොහිටියේ හිතේ කැලඹීමෙන්. කිසිම සබ්දයක් ඇහුණේ නෑ මහත්්‍යයා ඔහු කිව්වේ පොලිස් නයෝධාරයාගේ ප්‍රශ්නයට පිළිතුරු ලෙස. මම වෙනදාටත් කරන පුරුදු විදියට හත්‍රපාරක්න මුර සංචාරය කලා ඒවුනත් සකකටේතු කිසිම දෙයක් මට දකින ලැබනනෑ. මංමහේ රැකියාවට ඇවිත්තැන් අවුරුදු දහයක් වෙනවා. ඒත් කවදවත් මෙහම දෙයක් සිද්ධූනේ නෑ ජැනිල්වලින් හොරෙකුට ඇතුළු වෙන්න බැරිද. කොහොමොටුවත් බෑමහත්යා එහෙමනැත්නම් ඉදිරි දොරටුවෙන්. ඔබට නොපෙන ආවා වෙන්න බැරි. ඇතුළලේ සංචාරය කന്നන්න വලා වෙදි හැරෙන්න්න මං හැම්මවිටම ඉන්නන්නේ එතනමයි. මේ කෞത്තු කා ാരයට ඇതති නෙක් ොරට මනවාද. ോඩ മോട് මർ හത്යාගේ පුද්ගලික കാම්බരේට යා හැකි ොරටුවක් තියෙනවා නමු രാත്්‍රියට ඒගේ අතුරදමල വහලයි තියෙන්නේ. මගේ මිට്්‍රිය කිව්වා පාරේ අන කෙනෙකුට මගේ කාම්ඹරවල්ට ඇතුළු වෙන්න නම් ඒකෙන් එලිය ඇති දොර විියෘත කරන්න වෙනවා ඔබේ සේവකන් കෞර හරි ඒ පැත්തിം ඇතු ന කියලා හිතැන්න බැරි. ඔවන්ගේ කාම්ර තියෙන්නේ සම්පූර්ණයම මේ ගොඩනැගිල්ලෙෙන් වෙංන්නලා. බොහොම හොඳයි පොලිස් නිර්ධාරයා කිව්වා. මේක හොඳටමල් නොපැහැදිලි අවුලා. කොහොමෝනත් ප්‍රර්වියස් මහත්‍ය සාතික කරන විදියට මෙතනමුකුත් අපරාධයක් වෙලා නැහැනේ ඒගල්හතර නියම මැනික් බව මට දිවරන්න පුළුවනි. පේර්වස් මහත්්‍යයක් කිව්වා එහෙමනං අපට හිතන්න තියෙන්නේ මේක දේශසාගත චේතනාවකින් කරනලද්දක් කියලයි. පොලිස් නිලධාරයක් කිව්වා ඒවනත් මංකැමති මෙතන ටිකක් වටට ඇවිදලා බලන්න. බලමු මේකටාව අමුත්තා කෞද්ද කියලා හඳුනාගන්න මුනෝහරි හෝඩුවාවක් තියෙනවද කියලා ඔහු මුළු දේවරුවම එකට ගතකලත් මුකුත් හොයාගන්න බැරවුණා කොහොම වනත් විවරයක් දෙකක් ඇති බව ඔහු සඳහන් කලා මේවනන් අපි කලින් දුට්ටුව තැන් එකක් පොලොවේ ලෑලිවල තිබුණා පහත්තට නැමිය හැකි ලෑි තොරක්. ඒකෙන් ඇතුළුවවීමට හැකියාව තිබුණේ පොළොව ඇට තිබුණු විදුලි පරිපත කාම්රේට. අනික සොල්දරය උඩ කැඩීබිඳී කිය ලීකුඩු ගබඩා කරන තැන ප්‍රදර්ශන කුටිතිබූ ශාලාාවේ ඉහලින් සිවිලිමක් හෙවත් ලෑලි සොල්දරයක් තිබුණා මේ ලෑලිතට්ටුවේ සමාරතැන්වල වීදුරු තහඩු සවිකරලා තිබුණා. ඒමගින් දවල්කාලයට ප්‍රදර්ශනසාලාවට හොඳ ආලෝකයක් ලැබුණා. වීදුරු තහදුවල්ට අවහිරනෝන ලෙස සොල්දරේ නැත්තම් මටුව උඩ පරන දීබඩු ගබඩා කරලා තිබනා. අපි ඒ අටුවට නැඟ එත් පොළොවයට යුදුලි පරිපත කාමරයත් පරික්ෂා කරලා බැලවා ඒවා දූවිලිවලින් වැසී තිබුණා මඇතකදී කිසිවික් කේපැත්තට ආබව කිසිම සලකුණක් තිබුර නෑ. එපමනක් නෙමේ එවැනි තැනකට එන්නනම් හොරෙක් පළමුුවෙන්ම අගුළු දමා තිබෙන ප්‍රධානදුොරොටවෙන් ඇතුළුව සිටිින් ඕන ඒ හින්දා අවසානයේ මේ ගැන කිසිම තීරණයකට එන්න අපට හැකිවනේ නැහැ. ැංඟිතින් අපි මुකද කරන්නේ මෝටිමර් මගන්න හවා අපි මහාචාරය ඇන්්‍රීස් සමුවෙලා කතාබහ කරමු මංයෝජනා කලා මේ ගැන මොනවා හරි අදහසක් දෙන්න ඔහුට හැකිවේවි පොලිසිය ඔන්ගේ සෝදිස කටයුතු දිගටම කරත්දී එදා හවසම මහාචාරිතුමා හමුුවවෙන්නේ යන්න අපි තීරණය කලා මංගිතන්නේ අර ලියුන් දෙකම අරගෙනගියුත් හොඳයි මෝටිමර් කිව්වා ඒ මොකතත මංගේ ලි ුන්දිකම හොට පෙන්වලා හනවා ඒ විදියට අනතුර ඇඟවීමේ අරමොනමකක්ද කියලා අන්තිමට ඔහු කියී අයුරින්ම යම් දෙයක් මෙතන සිදනාා මං ඔහුගෙන් විමසනවා ඒවගේ දෙයක් කඔොහුගේ ඔළුවට ආව්‍ය ඇයි කියලා ඔබේ හැමැත්තාක් මහාචාරවරයා පදිංචි වෙලා හිටිය නෝද්ගි කුඩා නිවසක අප පිළිගැනීමට ඉදිරිටාව සේවිකාව ඔහු නිවසෙන් ඉවත්තුගොස් ඇතිබව දැනුම් දුන්නා මෙන්න්න අපේ හිත්තුල ඇතුවනේ ලොකු කැඹීම කවදද මහාචාරතුමා ගිය මං ඇහුවා මේ ඇවිත්තින්නේ ෝට් මෝටිවන් මහත්තයා ඔහ තමයි මහාචාරතුමට පස්සේ කෞතුකාගාරය අධ්‍යක්ෂක හැටිට වැඩ බාරගත්තේ අපියාවේ ඉතාමත් වැදගත් කාරණයකට මහාචාරතුමා හමුවවෙන්න ඔහු කොහෙද කිය මහත්්‍යයා සේවිකාව කිව්වා මහාචාරතුමාගේ තියනය ඇන්්‍රියස් පැෙනවිය නම් ගෙදර ඉන්නවා මහාචාරතුමා ගිය කොහෙද එන්නේ කවද යන තොරතුරු ඇය දන්නවා ඇති. මං අයට එන්න කියන්නද. අනේ හූ! ඒ අපට ලොකු පහසුවක්. අපට විසිත්්තකාම්බරය අසුන්ගන්න කී සේවිකාව ඉව සඇතුළට කියියා මං ඔබට කලින්කීවා මහාචෛරතුමාගේ දියනිය ඉතාම සෝභ සම්පන්න තරුණයක් බව. ඇයට තිබුණේ ඉතාම කලාතුරකින් දකින්නට ලැබෙන අන්දමේ රූ සපපුවා මුලිම මං අඇයි දුට දවස්සේ ඇගේ දෑස්සුල තිබුුණේ බබලන කාන්තතිය. ඉතින්මම් බලාපොත්තුවෙන් හිටියේ මේ රූමත් තරුණය අප පිළිගන්න පැමිනේවි කියලා විනිිත්තු කීපයක් ගත වෙතිී අඇය විසිත්්ත කාම්බරයට ආවා නොමත්මදායගේ පෙනුමෙන් අපතිතිනා පත් වූ වයේ හරි පුදුමයකට කලින් දවසේ සිටි රූමත් තරුණය හොඳටම වෙනස්සෙලා ඇගේ මහුණ සුදුමැලි වෙලා විරූපේ වෙලා තිබුණා කලින් කාන්තියෙන් බැබලුණු දෙනෙත් මලානික වෙලා. ඇ හිටියේ කෙනෙකු හා කතා බහකිරීමට තරං කැමැත්තකින් නොවන බව බැලූ බැල්මට පෙනුනාා. තාතා ස්කොට්ලන්තේ බලා පිටත්වෙලා ගිය. ඇය කිව්වා. තිගෙන්දිගටම විවේකයක් නැතිව රාජිකාරයේ යෙදීම නිසා ඔහු ලොකු විඩාවකට පත්වෙලා හිටි බවයි මට පෙනුනේ. ඒ නිසා විවේකයක් ගත්ත කරන්න ගියා ඊඒ තමයි මෙහෙන් ගිය. ඇන්රිස් මෙෙනවිය ඔබත්තින්නේ බොහොම විඩාපත් ස්වභාවයකින්. මගේ මිත්‍රය කිව්වා ඇත්තෙමූ. ඒ පිළිතුරු දුන්නා තාත්තගේ සෞඛ්‍ය තත්වය අයහපත් අත්තට හැරිලා මංඉන්නේ ඒ ගැන හිතේ හරි කැලඳීමෙන් ස්කොට්ලන්තේ ඔහු පදිංචි තැන ලිපින අපට දෙන්න පුළුවන්ද ඔහු ඇය කිව්වා එහේදිය ඔහු නවතින්නේ ඔහුගේ සහෝදරයාගේ නිවසේ ඩේවිට් ඇන්ද්‍රියස් දේවගැතිතුමා අංකේක ඇරැන්විලාස් ආඩ්ෝසාන් මෝන්ටිමර ඒලිපිනය සටහන් පොතේ ලියගර්තා අපාවේ කුමන කටයුත්තකටද කියන එක තරුණයට දැනුම් දෙන්නේ නැතිව අපි එන්න පිටත්තුනා අපි ආයමත් ප්‍රශ්නයේ මුලට ආවා. එහෙම නේද හෝම්ස් මගේ මිත්‍රය ඇහවා මංකුමක් කළ යුතුයි කියලද ඔබ හිතන්නේ ඒක මට හරියටම කියන්න අමාරයි. අපට අඇදල බලන්න තියෙන එකම නූලයි ඒ තමයි මහාචාර්තුමා නිර්ණාමිකවේ වූ ලෙව්ම හරි මමත්හිතන්නේ එහෙමමයි මගේ මිත්‍රයක් කිව්වා ංහෙට උදේ පාන්තරම ස්කොට්ලන්තේ බලා පිටත්ව යනවා පහෝදෞදේ පාන්දරම කෞදෝ මගේ ොරට තට්ටු කරන හන්ඬ ඇස මමාවතිවුුණා දොරැඇරියමට දකින්නට ලැබුණනේ ලියුම් කැබැල්ලක් රැගෙනවා පනිවිටකරුවේ ලියවමමගේ මිත්‍රයාගෙන් හිතවත් හෝම්ස් වහම එන්න ප්‍රශ්නය වඩ වඩාත් සංකීර්ණවීමට පටන්ගෙන ඇත ඕටිමර් වහම ඇන්ඳ පැලඳගෙන මං පිටත්වෙලා ගිය ගේ මි්‍රයා කෞතුකාගාරේ මැදකාම්බරේ ඉහල පහල ඇවිදිමින් හිටියේ හිතේ හරි කැලඹීමෙන් මුරකරන සේවකයා ඒශාලාවේම කොනක සීරුවෙන් හිටගෙන හිතයා මගේ හිතවත් හෝම්ස් මාදුට ගමන්න මගේ මිත්‍රයායට කෑගැසුනා ඔබාඒක බොහොම හොඳයි මේක මහා අවුල් ජාලයක් වෙලයි තියන්නේේ මේක කොහොම විසඳාගත්යුතු දෙයක්ද කියල මටනම් තේරෙන්න්නෙ නෑ ඇයි ඒපාර මකද වෙලා තියන්නේ යි පලඳනාව තැම්පත් කරතිබූ කැබිනැට්ටුවට ඔහු අතදිගු කලා ගිහිම් බලන්න මං එතනට ගිහිම් බැලවා දේෝ සාක්සි මට කෑගැසුනේ මා නොදැනුවත්වම ලයි පලඳනාවේ මුලින් පල්දුකර තිබුුණේ උඩම පේලිය මේ සැරේ මැදපේලියේ මැනික් වටේට රත්තරන් තහඩුව පලුදුකර තිබුණා මැනික්ගල් දොලහෙෙන් අටක්න දැන් කාගේ හෝ අතපතගෑමකට ලක්වෙලා පහළම තිබූ මැනික් පේලිය සවිකර තිබූ තැන පමණක් පෙරපලිදිම පලුතු නොවී බොහොම සුමටව තිබුණා. ඊයේ අර මැනික් විසේසඥා අපට සාතිකරලා කිව්වා උඩුම පේලිය මැනිෙක් කට හතරම සත්‍ය මැනික් බව. දැන් මේ තියන්නේෙ තේවා බවට මට සැකයක් නෑ. ඒම්ගධාර මරකත මැනිකේ ධාරයක් ඊයෙත් දුර්වර්ණවී තිබුණා. අදත්තේේ එලෙසටම තියෙනවා ඉතින්මං හිත්තන්න නෑ ඒ වටිනා මැනිෙක් එහෙමම තිබියදී දෙනි පේලිය මැනික් කවරු හරි මාරු කරන්න ඇති කියලා සිම්සන් ඔබ කියන්නේ ඔබට කිසිම සබ්දයක් ඇහුණේ නෑ කියලා එහෙම නේද. කිසිම ආසාමානන්න්‍ය ශබද්දයක් ඇහුණේ නෑමහත්තය මුරකරු කිව්වා. ත් අදූදේ ම මේ හරිියෙන් ඇදති මං බැලවා මේ ආබරණේ දිහා. එතුකට මට තේරුුණා ඊරෑ කවරුහරි මේක අතපතගාල තියෙන බව එතුකටයි මං වහාම ඔබතුමාට දැනුම් දුන්නේ. ඊරඇත් මං හරියටම පෑ තුනකට වරක් අෞතුකාගාරය ඇතුළේ හැමතැනකම ගමන් කලා කිසිම කෙනෙකුගේ ශබ්දයක් මට ඇහුණනෑ මොනුස්සේක්වත් දුටුවනෑ එන්න හෝම්ස් අපි කෑමටිකක් කාල ඉදිමු. මගේ මිච්්‍රය මාව උදේ ආහාරේ සඳහා කැඳෙව්වා මුරකාරයා හුගේ රාජකාරය සඳහා පිටත්වී ඇත්ති මං මෝටිම සමඟ හුගේ කාම්බරේට කියා ඔබට මොනවද හිතෙන්නේ ඔහු ඇහුවේ මට තේකෝප්පයක් වක්කරමින් මෙහෙම දෙයක් මං ජීවිතයට හලනෑ මං කිව්වා කෞරුහරි මේවිදිය තේරුමක් නැති වැඩක් කරන්නේ ඇයි කියලා මටනම් හිතාගන්න බෑ මේක මොලේ නරක්කුණු කෙනෙකුගේ වැඩක්විය යුතුයි ඔබ මකද කියන්නේ මේක යුදෙව්ආපරණයක්නේ ඔහු කිව්වා ටිහිතනවා යුදව ුරෝධී පුද්ගලයෙකු විසින් දේශසාගතව කරන වැඩක්ත කියලා තැම්මම් කද මීළඟට ගතයුතු පියවර මුරකාරයා සිංසන් ගැන ඔබට මොනවද කියන්න පුළවා මං ඇහුවා ඔහු සැත්කරන්න තරම් හේතුවක් නෑ හැබැයි ඔහුත් තමයි මේ ගොඩනගිල්ල තුළ ගැවසෙන එකම පුද්ගලයා එවුනත් ඔහු මොකටද මෙහෙම විනාශකාරිය වැඩක් කරන්නේ මං ඇහුවා වටිනා මැනිකල් හොරකම් කරගෙනත් නැහැ ඔහු මෙහෙම දෙයක් කරන්නේ මොනාරමනකින්ද සිම්සම් මගක්කාරි සිහිමද ගතියකින් පෙළෙන කෙනෙක්ත. කොහොමටවත් නැහැ ඒ ගැන මට සහතිකවෙන්න පුළුවනි. හොඳයි මේකට කළයුතු වැඩේ ගැන මං කියන්නම් ඔබේ ඒ ක්‍රියාවේ යොදවන්න කැමතිනම් මම කියීවා. මැදශාලාවේ සීල්ලිමි වකු වීදුරුවක්දමල තියෙන තැන ඔබට මතග නේද. අර මහලේ සවිකළ වීදුරුවකින් ඉරලිය වැටෙන තියෙන තැන අපි சொல்ල්දරයට නැගලා ඒක හැගිලා වෙ තුරුවෙන් බලාගිෙනීමෝ. අපේ මේ අත්බූතාමුත්තා එකරෑට කුරුටගානේ මැනිෙකල් හතර ගණනෙ නම් අදරෑටත් ඔහු ඒවි. ශාලාවේ කොහොමටත් විදුළු ආලෝකය දල්වනවනේ උඩ සොල්දරේ අප හැංගිලා ඉන්න හැටි ඔහුට පෙනෙන්නේෙ නැහැ. වැඩේ සම්පූර්ණ කරන්න අද ඔහු එන බව මට හොඳටම විශ්වාසයි. ඒකාපූරු අදහසක්කවූ මෝටිමර් ඒ අදහස්සට එක්ඟ වනාා අපි මේක රහසක් කැටියේති තියාගමු. පොලීසියටත් සීම්සන්ටත් මේ ගැන කියන්නේ පා රෑතහය වෙනකුට මං ඔබ හමුුවන්න එනවා. එදාරාත්‍රී තහයට මං පොරුන්දූුණ විදිහට මෝටිමර්ගේ කාම්බරේට ගියා. ඔහ හිතේ තිබුණු කළවලගත්තිය බොහොමාමාරුවෙන් යටපත් කරගෙන හිටියා. රිගමන්ටලා අශ්වකරැත්වල ශබ්දය දිගට මැහුනාා ඒ නිසා තවත්රෑ වෙනතුරු අපේරාජකාරිය පටන් නො ගැනීමට අපපි හිත්තුවේ. මහපාරේ ශබ්දාාඩුවෙනකොට රෑ දොල්හට කිට්ටුයි මෝටිමර්සාහ මම සොල්දරට නැංගා පහලට ශබ්දයක් නොඇැසෙන විතිහට පරිස්සමින් පයතබමින් අපගේ මැදශාලාවේ මැඳපිහිටි වීදුරු තහදුව ලඟට. එම වීදුරුව ඇතුළතින් දවිලි තට්ටුවක් පැදිලයි තිබුණේ. පහල පැහැදිලිව බලාගැනීමට හැකිවන අයුරින් ීදුරුවයේ තැන්දිකක දූවිලි අප පිසතැම්මා. අප සිටි තැනට ලයිපලඳනාව තබාතිපුූ වීදුරු කැබිනෙට්ටුව පැහැදිලිවම පෙනුනාා. නමුත් පාලසිට බලන කෙනෙකුට අපව පැහැදිලිව දකින්න හැකියාවක් තිබුණෙන නැ? හශලාාවේ තිබූ දීප්තිමතාලෝකේ නිසා ප්‍රදර්ශනය සඳහා තබාතිබූ කෞතුක පාණ්ඩ හැම එකක්ම වගේ පැහැදිලිව පෙනුණ. ශාලාවේ එක් ෙළවරක තිබුණේ ಈ ජීප්තු මමී පෙට්ಟි කීප්යක්. ඊ ජීප්තු රජදරුවන් විසින් බෙහෙත්කැල්ලූ මලසිරුරු තැබීමට මිනිස්සිරුරේ හැඩට තැනු මේ යෝද පෙට්ටි ගණනාවක් විත්තියට හේත්තු කර තිබුණා. තවත්තැනක, සකාරාවල පිරිමීඩයකින් ගෙනේනු ලැබූ බදාමය අඳින ලද ෆේරෝ චිත්‍ර. මෙන් ෆිස්සා කර්නෙක්වලිනු ගෙනේනු ලැබූ ඊ ජීප්ත දෙවිවරුන්ගේ පිළිම තවත්තැනක තිබුණා. තිබස්වල සොහොන් ගෙවල්වලින් ගලවාගෙන එනු ලැබූ රූපාක්ෂර සහිත පූරු කීපයක්ම තවත්තනක තිබුණා. නමුත් මේ හැම එකකටම වඩා අලංකාරවස්තුූ වනේ කැබිනැට්ටුව තුළතිබුණු යුරීම් තමීම් යුදෙව් පළඳනාවයි. තවත් පයක්කෝ ඊට ටිකට වැඩිවෙලාවා කපින් හඩව බලාගෙන හිටියා. එක්වරම මගේ මිත්‍රියයා හුස්මක් කිහි කියෙලට ඇත්දේ මගේ අත දැඩිවල්ලා ගනිමින්. මේශාලාවේ එක්ත් තැනක ඊජීප්තු මමි දැමීමට සෑදූ විශාල පෙට්ටි තිබූ බව මං ඔබට කිව්වා. අප දෙන්නා එමහත් පුදුමේයට පත්තුනේ මේ පෙට්ටියකුණු සෙලවීම දැක්කලා. එක පෙට්ටියක කියයන හෙමින් හෙමින් එෙසවෙන්න පටන්ගත්තා. මීළඟට ඒ සිදදුර අතරින් එලියටාවේ සිදුමැලි කෙට්ටු අතක්. ඒ අත පෙට්ටිපියන සම්පූර්ණයෙන්ම එල්දිියට තරලු කරද්දි අනෙක් අතත් තෙලියටාව. ඒළඟට එලියටාවේ මුහුණ ඒක අපට හුරුපුරුදු මුොහුණ කාගෙදමේ මුහුණ මහාචාරය ඇන්්‍රියස්ගේ මුහුණ. ගුහාාවකින් එලියටන නරියෙක් වගේ මහාචාර්යතුමා මමී පෙට්ටෙන් එලියටාවේ බොහොම පරිස්සමින්. මුහුණ හැමතැනකටම හරවා බැලුවේ නැවත නැවතත් හොඳින් ක්‍යයොමු කළේ හොරෙක් වගේ අඩියෙන් අඩිය ඉදිරියට තබමින් ඔහු ඉස්සරහටගේ පුහොම හෙමින් එක්වාරක් වීදිය දෙසිින්යම් ශක්්තයක් ඇැහුණා ඒකට තිගැස ඔහු එතැනම නැවතුනා ඊට පොසු ඒ ශබ්දය තවත් ඇසුනේ නැතිවනාාම ඔහු යලිත් ඉදිරියට ගියා ඔහු ගිහින් නැවතුනේ අර යුරීම් තමින් පලඳනාවතිබුණු කැබිනෙටුවලඟ සාකුවේ යතුරු කරල්ල කෙලියට ගත් ඔහු ඉතා පරිස්සමින් යතුරක් යොදාගෙන ශබ්දයක් නොනගෙනසේ කැබිනටුව ඇරිය. ඊට පස්සේ ලායි පලඳනවාරගෙන සාකයෙන්ගත් කුඩා ආයුද කීපයක් පාවිච්චි කරමින් ඔහුගේ රාජකාරිය පටන්ගත්තා. මගේමිත්‍ර මෝටිමර් කෝපෙන් වෙව්ලමින් උස්ම ඉහල පහළගත් හැටි මට පෙනනා මෙහෙම දෙයක් කිසිසේත් පලාපොරොත්විය නොහැකි පුද්ගලයකු අතින්ම හම දෙයක්වීම අපට අදහාගන්න බැරි සිදුවීමක්. මෝටිබර්මන්ගේ කබාතෙන් නැත්දේ සං්ඥාවක් හැටියට. මේක විශ්වාස කරන්න පුළුවන් දෙයක්ද හෝම්ස් ඔහු කෙින්දිිරුවා. මේය අකා එක්කො පිස්සෙක් නැත්තම් දුෂ්ටයක්. එයින් කොයිඒකාද කියලා හෝයන්න අපට වැඩිවෙලා යන එකක් නෑ එන්න මාසමග. මාකීවේ අප පහලට යායුතු බව ඔහුට සං්ඥා කරමින්. මෝටිබර්ගේ පෞද්ගලික කාම්බරයට පිවිසි අප? හිදොර ශබ්දයක් නොනැගෙන සේ ඇරගෙන ආවේ කෞතුකා ගාරයට පාාවහ නිවත් කරලා පි මැදසාලේට පානැගවා ඔහු තවත් හිෙස පහත් කරගැෙන තම කටයුත්තේ ඒදිලා හිටියා අප ඔහුට ලංවන බව ඔහු දැනගෙන හිටිය නෑ අපඔහු සමීපේටයද්දී මහාචාරයතුමා තිගැස්සේ ඒවරම හිසෝසවා වටපිට බැලුවා ඔහුට බයන් කෑගැහුණ ඊලක්ට ඔහු ශාලාාවේ බරාදයට පිවිසිලා ඒකදිගේ දිව්වා සිම්සන් සිම්සන් ෝටිමර උත්සන්ඳින් කෑගහවා. එතකට අපි දුට්ටවා මුරකරවා බරාදය ඇත කෙලලින් මත්තුවෙන හැටි. මුරකරවා දුටු විගස ඇන්වියස්ගේ දිවීම නැවතුනා. මීළඟට හු දෙපැත්තෙන්ා අපගේ අත්තුවයට හසෝනා. ඔවු මහත්තුරනේ මහාචාර්තුමා කීවේ හතිදමමින් මං එන්නම් ඔබ සමග මෝන්ටිමයන් හත්්‍යයා කරුණා කල්ලා ඔබේ කාම්බරයට යමෝ මගේ නිදහසර කරුණු ඉදිරිපත් කළයුතු බව මම දන්නවා. මගේ මිත්‍රයා හිතිය කොයිතරම් තරහිද කිවොත් ඔහුඒ වචනයක්වත් කතාක් කළේ නැහ. අපි දෙන්නා මහාචාර්වරයා දෙපසින් ගමන් කලා. මුරකරවාාවේ අප පිටුපසින්. අපර කැබිනෙටුවට ලඟනාම් මන්ටිමර් යුරන් තමම් ලයි පලඳනාව අත්තටාරගෙන පරිීක්ෂ කරලා බැලවා. ඒවනකොටත් යටම පේලියේ එක් මැනික්ගලක් වට පලුදවීම් තිබුණා දෙවියනේ. ක් ඔබ මේ කරන වැඩේ තේරුම මොන්ටිමර් මහාචාරිතුමාට කෑගැහුවේ තමන්ගේ හිතේ තිබුණු දැඩි කෝපය පිට කරමින් මන්දන්නවා මහාචාරිතුමා කිව්වා මේක පිල්කුල් සාගත වැඩක් ඔබ හොමිහිතන එක ගැන මට පුදුමයක් නෑ කරණා කරමාව ඔබේ කාම්බරයට ගෙනයන්න එවුනත් මේක මෙහෙම දාලයන්න බෑකීව මෝටිමර් ලය පලඳරාව අත්තට ගත්තා අපතුන් දෙෙන මෝට්ටිමර්ගේ කාම්බරයට ඇතුළු වෙද්දී මුලකරුවා එලියර් හැඳුනා. අපේෙහි දොරවසද්දිී කිසිවක් තේරුම්ගන්න අමාරුණු සිම්සන්ගේ මුහුණ මාදුට්ටවා. කාම්බරේයට ඇතුළුණු ගමන් මං යළිත්වරක් බැලුවේ මහාචාර ඇන්ර්ියස්දිහා ඔහුගේ මහුණ සුදුමැලිවී දහදිය දම්මමින් තිබුණා මංහිතුවේ කොයි මොහොත්දේ හෝ ලාාන්තවී විමෑදවැටේවි කියලයි. ඔහුවාහම මෝටිමර්ගගේ හාන්සි පුටුවේ වාඩි කරලලා මම් බ්‍රැන්්ඩිස්වල්පයක් බොන්න දුන්නා මද වෙලාවක් ගත වෙත්ති ඔහු තරමක් සාමාන්‍ය තත්වයට පත්වනු බවයි අපට පෙනුනේ දැන්ටිකක්හරි මහාශාරතුමා කිව්වා පසුග දවස් ගණනක් තිස්සේ මගේ හිතේ තිබනේ දරාගන්න බැරිකම්පනයක් මේක තෞදුරටත් බලාගිරින්න බැරි බව මට තේරුුණා මේ තරම් දිගුකාලයක්? පාලකාව සිටි කෞතුකා ගාරයේ හොරෙකු හැටියට අත් අඩංගුවට පත්වීම මට මේක බයානකි හීනයක් වගේ ඒ වුනත් තේ ගැන මං ඔබට දොස් කියන්න නෑ ඔබට කරන්න වෙන විකල්පයක් නෑ මගේ එකම බලාපොරොත්තුූනේ මා ගැන හොයන්න කලින් මේක අවසන් කරන්න අද තමයි මට මේ කටයුතේ දෙන්න තිබුණු අන්තිම දවස. ඔබ කෝමද මෙහි ඇත්තුලූනේ මෝටිම ඇහුවා. ේ පුද්ගලික ොරටුව තමයි මංගේ සඳහා ප්‍රයෝජනයට ගත්තේ නමුත් මංගේහෙම කළේ යහපත් සාධාරණ අරමුණකින් හැම විස්තරයක්ම දැනගත්තට පස්සේ ඔබ මාසමග කෝප වෙන එකක් නෑ ඔබේ මේ පෞද්ගලික කන්තෝරුකාම්බරෙන් එලියට යන සහ කෞතුකාගාරයට ඇතුල්වෙන දොරුවල් සඳහා මගේළඟ අමතර යතුරු තිබුණ ිහි අස්ලයි ඇති මංගේඒවා ආපහු බාරදුන්නෙනෑ. ඉතින් රහසේම කෞතුකාගාරයට ඇතුළුවීම මට අපහසු නෝන බව ඔබට පෙනෙනවා ඇති. අවස සෙනග මීතිවෙලින් ඉවත්වෙන්න කලින් කෞතුකාගාරයට ඇවිත් ලොකුම මමයි පෙටියක මම හැංගුණා. ඊට පස්සේ මං වැඩහිය දෙෙනත්තරේ සිින්සැම් කාම්බරේ තෝදිසිකරන්න එඇත්ති මංහැංගුණේ එතනමයි. ඔහුයේ කටයුත්තටෙන වෙලාව ගැන මට හොඳ දැනුමක් තිබුණා. ෝගේ අඩිශප්තය මට හැමවිටම කල්තියා ඇහෝනා මං පිටවෙලා ගියත් ආව පාරයෙන්මයි. ඔබ බොහොම අවදානම් විදිටයි ඒක කරලා තියෙන්නේ. මට වෙන විකල්පයක් තිබුණෙ නෑ නමුත් ඇයි ඔබේ හෙම දෙයක් කළේ මෝටිමර් රැහුය මේ සේවඩ තැබූ ආභරණයට අතදිගුකර පෙන්වමින්. මේකට මට වෙන කිසිමාකාරයේ විසඳුමක් හිතාගන්න බැරිවුණා මහාචාරයතුමා කිව්වා මං හුඟක් කල්පනා කලා නමුත් ඒක එලිවුුණොත් සිදුවනදේ කුමක්ද. අපේ ජීවිතවලට මෝන දෙන්න බැරිවිදියේ ලොකු අපකීර්තියක් බව මට්ට වැටහොනා. එහෙමුණොත් ඇතිවන නිින්දාව අවමානයේ ලච්ජාව මටි ඉවසාගන්න බැරිවෙනවා ඒනිසා මං මේ විදිට කටයතු කලේ යහපත් චේතනාවෙන් නමුත් ඔබට ඒක විශ්වාස කරන්න තමාරු වේවි මං මේ කියනදේ ඇත්තද ගොරුද කියලා ඔබට තේරේව ඒකට ම ගේ කතාවට හොඳින් අවධානයේ ඔොමු කරන්න. මං වෙනත්පියවරක් ගන්න කලින් ඔබ කියනදේට කන් දෙෙන්න්නම්. මෝටිමර් කිව්වා කිසිම දෙයක් හංගන්නේ නැතිව හැම දෙයක්ම එලිකරන්නයි මන්තීරණය කළේ මහාචාරයතුමා කිව්වා. මං එලිකරණ කරුණු ඔබට කොයිතරම් දුරට ප්‍රයෝජනුවත්වේවිද මමදන්නනෑ නමුත් අපබේ ජීවිත ගැනත් හිතලා ඔබ යමක් කරාවි කියලා මං විශ්වාස කරනවා. අත්‍යවශ කරුණු නම් ැඟ එලිවෙලා ඉවරයි මෝටිමර කිව්වා. එවුනත් ඔබට මේ කිසිම දෙයක් තේරුම් ගන්න බෑ. මගේ කත්තාව පටන් ගන්න මං සතිකීපයක් කාපස්සට යායුතුයි. එතකට ඔබට හැම දෙයක් නොත් පැහැදිලිවෙන විදිහයට කියා දෙන්න මට හැකිවේවී. කපිතාන් විල්සන් කියලා තමාව හඳුන්වා දෙන පුද්ගලයා ඔබට හමෝනා නේද. තමාව හඳුන්න්නා දෙන කියලා මංකිව්වේ ඇයි කියලා දන්නවද. ඕගේ ඇත්තනම ඒක නෙමේ ඒ බව වටහාගන්න තරම් කාරණා දැම්මට දැනගන්න ලැබිලා තියෙනවා. ඔහු මගේ පවුල්ලට හිතවතකු විදිහට ලංවුණේ කොහොමද. මගේ දියනියගේ ආදරේ දිනාගත්ති කොහොමද. ඒවා බොහොම දීර්ග කතා ඒවා ඔබට විස්තර කල්ල දෙන්න මං කාලයේ ගත කරන්න නෑ. ඔහු මාළඟටාවේ විදේශරටවලන්න මගේ මිත්‍රයන්ගේ හඳුන්වාදීමේ ලිපි අරගෙන ඒනිසා මගේ හිත්තේ හුගැන සැකයක් ඇතිවුුණේ නෑ. මගේ ඒ මිත්‍රයන් නිසා විල්සන්ට විශේෂ සැලකීමක් කරන්න මට සිදුවනාා. ඊළංට හොගේ හැසිරීමෙන් හා කතා බහෙන් මගේ හිතඇදගත්තා. ඔහුට කෞතුකාගාරයට නිදහසේ යන්න එන්න පුළුවන් විදියට මාවරවටා ගත්තා. ඒ කයිරාටික කතා බහයින් හා කූට ආචාරශීලී බවෙන් මගේ දියනියගේ ආදරේදිනාගන්නත් ඔහුට පුළුවන් වනාා. මැන්ද පෙරදිග රට්ටවල පුරවස්තු ගැන ඔහුගේ තිබුණනේ ලොකූ නන්දුවක්. හුට ඒ ගැන ොඳ ැනමක් තිබුණා. හවස්වෙලාවල අප සැමඟ කාලේ ගතකරද්දි පවා ඔහුටු ඕමනාවුණා මේ කෞතුග වස්තුූන් නැරබන්න. අවේලාවේ කෞතුකාගාරයට ගිහින් මේදේවල් නැරබීමට ඔහුමගෙන් අවසර ගත්තා මේ ශේෂයේ ගැන මගේ තිබුණු කැමැත්ත නිසා මෙවැනි ඉල්ලීම්දිහා මම්බැලුවේ අනුකම්පාසාහගතව. ඔහු නිතරනිතර තනියම කෞතුකාගාරය පාලුවට ග වෙලාවේ මේවා නිරීක්ෂණය කිරීම ගැන මගේ හිත්තේ සැකයක්වත් පුදුමයක්වත් ඇැතිවුුණේ නැහ. ඔහු මගේ දු එල්සි සමඟ විවාහ ගිවිසගත්තට පස්සේ හැමදාම හැන්දාවට අපේ ගෙදරවා. ඒම ආවම පැයක්කෝ දෙකක් අනිවාර්යම ගත කළේ කෞතුකාා ගාරේ. මන් නොහිටි වෙලාවල්ද ඕනෑම කෞතුක බාණ්ඩයක් තනියම අත්තපතගා බලන්න ඔහුට නිදහස තිබුණා. ඔබු හෙමකරනවට මගේ විරුද්ධත්වයක් තිබුණ ෑ. මගේ රාජකාරිවලින් ඉවත්වෙලා ගියාමයි ඒවා කෙලවරක් වුණේ. මන් රැකියාවෙන් ඉල්ලාස් වෙලා නෝ්ගේ පදිංචියයට ගිය පුරාවිද්‍යාව පිළිබඳ පොතක්ලියන්න ඒ බහොමකාලයක් තිසේ මගේ හිතේ තිබුණු ආශාව. මෙහ අස්වවෙලාගේ එක්මනින් තමයි මට තේරුුණේ මේ විල්සන්නම් පුද්ගලයා ගැන මගේ පවුලට සම්බන්ධ කරගන්න පියවරගත්තු මේ තැනැත්තාගේ චරිතස්වභාවය හරිහැටි මට තේරුුණේ එතකොටයි. ඒ කොහොමද කියලා කිවොත්? විදශකතවසිටි මගේමිච්චයන් කීප දෙනකුගෙන්ම පසුගීකාලේ මට ලියුන් ලැබුණා ඒවා කියව්වාම මම්පත්තුනේ මහත් පුදුමයකට විවසන් කියන පුද්ගලයා ගෙනයාලියුම් වංචනිකලෙස සකස්කළ පට්ට පල් බොරුවේවා බව මට වැටහිීගිය. ං ඒකෙන් දැඩි මානසික කම්පනේකට පත්වනාා මේ වංචාකාරයා මෙහෙමලියුම් සකස්කරගෙන මේ විදේටාවේ මොන කූටාරමුණකින්ද මගෙන් පැහැරගැනීමට හෝ ලියවා ගැනීමට තරම් විශාල වස්තුවක් මා ඇැස්කරගෙන නැහැ වන් දුප්පතෙක් එහෙමනම් මොකට දොහු ඇවිත්තියෙන්නේ මටඒතුකටයි මතක්කුණේ යුරෝපේ තිබෙන වටිනාකමින් ඉතාමිහල මැනික්කීපයක් තියෙන්නේ මගේ බාරයේ බව මේ පුද්ලයා නිදහසට නොයික් කරුණු කියමින් අවේලාවේ කෞතුකාගාරය ගැවසුනු හැටි මට මතක්කුණා. මේමිනියා මහා විශාල මංකොල්ලයක් සැල්සුම් කල අංගේකේ තක්කඩියෙක් විය යුතුයි. මංකෝමද මේ මිනිහගෙන් ගැලවෙන්නේ. එක පැත්තකින් මොහු ගැන මගේ දවා ආලයෙන් අන්ද වෙලා විවාහ ගිවිසගෙන ඉන්නේ ඔහු පොලිසියට අල්ලා දුන්නොත් තෑයට අත්වන ඉරණම කුමක්ද. මේ ප්‍රශ්න හැම එකක්ම එක විට මගේ මොලයට එන්න ගත්තා. ඒක කිසිම විසඳුමක් නැති උබතෝ කෝටික ප්‍රශ්නයක්ද, මට පිස්සු නොහැදුනා විතරයි. අන්තිමට මගේ හිතට පොඩි අදහසක්කාවා. මං ඔබට නිල්නාමික ලියවමක් ලියන්න තීරණය කලා. බෙල්මෝ වීතියේ කෞතුකාගාර නිලනිෙවසේ හිඳලා නොෝවට්යේ පදිංචියයට ගියාම ඔහුගේ යාමී මඩුවේවි කියලයි මං මුලෙදි හිත්තුවේ. හුගේ හිතේ මගේ දෝගැන ආදරයක් ඇත්තටම තිබූනිසා වෙන්න ඇති ඔහු දිගටම අපේගෙතර ආවා. මුලින්ම හුගේ සවභාවේ මට හරි හැටි දැනගන්න ලැබුණු දවසේ මංමගේ සේවිකාවට කාරණාවක් දැනුම්දුන්නා මීලකට කපිතාන් විල්සන් අපේගෙදරට ආවාම ඔහුව විසිත්්ත කාම්බරයට කැඳවන්නේපා. ඔහු ඒවන්න මගේ කාම්බරේට. බලාපොරොත්තුුණු ලෙසීම ඔහු එදාහවස අපේගෙතර ආවා කපිතන් විල්සන් මංකිව්වේ ඔහුට කතා කරන්නේ ඉඩක් නොතබමේ. ඔහය මටතුන්නු නම ඒක වනාට ඔහේගේ ඇත්ත නම ඒක නෝන බව මම දන්නවා. ඔහේ අපේ පවුලට ලංුණේ ඇය කියන කාරණාවත් දන්නවා. මගේ මිත්‍රේනය වන ලිවු වගේ පංචනිිකලියවුම් සකසලා හොරත් සංගහලා ඔහේ කරලා තියෙන්නේ ඉතාම නින්දිත වැඩක්. ඔහේ සූදානම් වෙන්නේ මේ කෞතුකාගාරය තිබ වටිනා මැනිෙක් මංකොල්ල කන්න බව, හොඳ ැටි තරුම් අරගෙනයි තියෙන්නේ ඒක ඔහේට කරන්න බැරිවෙන විදිහයට මාත් මොනවාහරි කරනවා. හොර මැරකම් කිරීම ඔහේ හිතන තරම් පහසුවෙන එකක් නැහැ. ඔහේ වගේ හොරෙක් වංචාකාරයෙක් මගේ බෑනා කරන්න මටු ඕමනාවක් නෑ. ඔයාගේ පුද්ගලෙකු සමඟ විවාහ වෙන්න එල්සි කහොමටවත් කැමතිවෙන්නෙ නෑ මං ජීවිතකාලයක්ම ගත කළේ මේ රටට අයිති පුරාවස්තු ආරක්ෂා කරන්න. ඔහය වා හොර කම් කරගන්න කලින් මේ ගැනමට දැනගන්න ලැබුණු එක දෙවියෝ බලුවාවගේ වැඩක්. ඒ ගැනමං දෙවියන්ට ස්තුූති කරනවා. ඔහු හොරෙක්වාගේම දැඩි ආත්ම ශක්තියක් ඇති පුද්ගලේ. මංකිවූ කිසිදේකින් ඔොහු සැලුන නෑ පුදුමේකට පත්වනු බවක් පෙන්නුවේ නෑ මං කියලලා ඉවරවෙනතුරු හොඳට අහගෙන හිටියා. ඊළඟට හු කාම්බරය හරහගිහින් සීනුව නාද කරා. ඒකට සේවිකාව එතනටවා. කරුණා කරලා, න්ස් මෙවට මෙ හට එන්න කියන්න ඔහු සේවිකාවට කිව්වා මගේ දුව කාම්බරයට දිවාවා කාම්බරයේ දුරවසා දැම ඔහු ඇගේ අතිං අල්ලා ගත්තා. එල්සි ඔහු කිව්වා මංවංචනීකේෙක් බව ඔයාලගේ තාත්තට දැනගන්න ලැබිලා ඔයා කලින් දැනගෙන හිටිදේ දැන් ඔහු දන්නවා. ඇයි නිශ්ශබ්දව බලාගෙන හිටියා. ඔය ගිත අත්තකේනෝ අපි දෙන්නට විවාහවෙන්න ඉද දෙන්න බෑල්ලූ. ඇයඔෝුගේ අත්ත අත්තරේ නෑ. ඔහු කීවේ අලිත් ඇගේ මුහුණදිහා බලමින්. මගේ තිබුණු නරක ගතිගුණ ඉවත් කරලා මාව හොඳ මිනිහෙක් කලේ ඔයා. මගේ ජීවිතයට හොඳ පලපෑමක් කර ඇති එකම පුද්ගලයා ඔයා විතරයි. මට පොරොන්දුුණු විදියට තවමත් ඔයා මට ආදරේද නැත්තම්මාවත් තැර දමනවාද. ජෝන්! ඇකීවේ ආයාචනාත්මක විලසින් මං ඔයාාව කවදාවත් අත්තරන්න නෑ. මුලු ලෝකේම මට විරෘත්තවාාවත් කවදාවත් මං ඔයාවත් තැර දමන්න නෑ. මංමගේ දුවට කරුණු වටහ දෙන ක්ත්සාහ කලාා නොයෙක් තර්ක ඉදිරිපත් කලාා ආයාචනා කලාා නමුත් ඒ කිසිවක් ඇය කනට ගත්තෙ නැහ මංකියෝ කිසිවකින් වැඩක්වුණේ නැහැ මේමිනි හා සම්පූර්ණය මඇව ඔහුගේ වසගේට අරගෙන මහත්තුරුණේ මගේ ආදරණීය බිරිඳ මියගිය මේ කෙල්ල කුඩාක්කාලේ එදා ඉඳලා මං අඇව ආරක්ෂා කළේ මගේ ඇස්තික වගේ මට වෙන දරුවෙක් වත් ආදරයේ ොමු කළ හැකි ඥාතිීවත් නෑ. එවුනත් මේ භයනක වංචාකාරයගෙන් නැයව බේරගන්න මට කිසිම හැකියාවක් නැහැ. මගේ හිතේ ඇතිවුණේ දරාගන්න බැරි කම්පනයක් භාගවෙලාවට ඔහුටත් ඒක තේරෙන්න්න ඇති. මහත්තයා ඔහු කිව්වා. ත්වය ඔබහිතන තරම් නරක එකක් නොවෙන්න පුළුවනි. මෙච්චරකාලයක් මං ඉතාම නරක විදිහට කාලේ ගතකල කෙනෙක් බව ඇත්තයි නමුත් තෙල්සිගේ ආදරයනිසා මගේ ඒ ගතිකුණ හෑම දෙයක්ම වෙනස් වුනාා මගේ පිළිවල සම්පූර්ණයම වෙනස් කරන්න එල් සිට හැකිවුනාා ඇයට ලැච්චාවක් ඇතිවෙන දෙයක් මීට පසේ කවදාවත් නොකරන්න මං ඇයට පොරොන්ද වනා මංඒ පොරොන්දුව දුන්නේයියේ මීට පස්සේ කවදාවත් මං කලින්ගයේ ඒ වැරදිමාර්ගේ යන්නෙ නෑ ඒකට මං හිතාදාගෙන ඉවරයි ඔහු ඒ විදිහයට කතා කළේ දැඩි අධිෂ්ඨානයක්ඇතෙ කරගත් පුද්ගලයෙකු ලෙසින්. කතාව අවසන් කළ ඔහු සාක්කුවට ඇතදමලා පුංචි කාඩ බෝඩ් පෙට්ටියක් කෙළියට ගත්තා. මගේ ඒ අධිෂ්ඨානය මං හෙවිදිහටම පිළිපදින බව මං ඔබට ඔප්පු කරන්නයි මේ හදන්නේ. ඔහු කිව්වා. එල්සි මේ බලන්න. ඒයාමාව හරි මාර්ගට යොමුකිරීම නිසා ලැබෙන ප්‍රතිඵල මහත්තයා ඔබ කලින් කියවූ කාරණය ඇත්ත ඔබ ආරක්ෂා කළ වටිනා මැනිික් හොරකම් කරගන්නයි මන් සැලසුම් කළේ ඒවගේ වටිනා දේවල් හොරකම් කිරීම මට අභියෝගයක් කුුණා ඒක බාරගන්න මං බොහොම කැමැති වුණා ඒ හින්දා යුදෙව් පලඳනාවේ මැනිික්කල් හොරකම් කරන්න තීරණේකට මංආවා මංඒ බව දැනගත්තා ඒ වනත් එකක දෙයක් ඔබ දැනගත්ත නෑ ඒමොකක්ද මං ඒවා හොරකම් කරගෙන ඉවරයි දෙயோෝ සාක්ෂි! ඔය ඇත්තද ඕ! මේ පෙට්ටිය තියෙන්නේ ඒ මැනිකල් දොළහා කුඩා පෙට්ටිය විෘත්ත කල ඔහු ඒ මගේ මේ සෙවුඩ අනික් පැත්තට හැරව්වා මගේ ඇගේ? රෝමෝත් ගමනය වනාා ඇඟ සීතලෝනාා මේසිුඩට වැටුනේ ඉතාම අලංකාර මැනික්කල් දොළහා රූපක්ෂර කොටා තිබූ ඒවා ඇත්තම මැනික් බවට මගේ හිතේ සැකයක් ඇතිවුණනේ නෑ. ඒ යුරීමහා තමීම් පලඳනාවේ ගල් දොළහා. දෙයන්ට ඔප්පෙච්චාවේ මට කෑගැසුන. ඔබ කොහොමද හසුනොවී පේරුුණේ මේ මැනෙක් කිවත් කරති ඒ තැංවල්ට මං ඉමිටේශන් ගල් හෙවත් පාට වීදුරු කෑලි දොළහක් සවිකලා ඒවාමන් සාධවාගත්තේ විශේෂයෙන් ඇැනෝම් කරලයි එහෙමනම් අර පලඳනාවේ දැන්තියෙන්න්නේ පාට කළ වීතුරු කැබලිද. ඕ දැන් සතිකීපේකිදල තියෙන්න්නේ ඒ හිමිටේන් ගල් කිසි දෙයක් කතා කරන්න බැරුව මාව ගල් ගැහුණා මගේ දුව සුදුමැලිවෙලා බලාගෙන හිටියේ ඇයටත් කිසිවක් කතා කරන්න බැරුව ඒත් ඇය අරමිනියාගේ අතනම් අතඇරියනෑ. එල්සි ඔයාට පේනව නේද මේද කරන්න තරම් මට ආත්ම ශක්තියක් තිබුණු බව මට පෙනවා වරද ගැන පසුත්ඇැවිලි වෙමින් හොඳ මිනිහෙක්වවෙන්න ඔයාට හැකි බව මට පෙනෙනවා. ඇයි කිව්වා ඒ මට ඔයාගෙන් ලැබුණු උප දෙෙස්සා ආදරය නිසා ඔහු කිව්වා මහත්්‍යයා. මේ මැනිික්ගල් මං ඔබළඟ තියල යනවා ඒවට ඔබට කැම්ති දෙයක් කරන්න. ඔබ මට විරුත්තුෝ මොනොහරි කරන්න බලාපොරොත්තු වෙනවද. එහෙමනං ඔබ මතක තබාගතයුතු කාරණයක් තියෙනවා. ඔබ ක්‍රියා කරන්නේ ඔබ එකමදුවගේ අනාගත ස්වාමි පුරුෂයාට විරුෘත්තුව බව. ඒම කියව් ඔහෝ කාම්රෙන් පිටවෙී ගියා මදවෙලාවක් නහන්ව සිටි මහාචාරය ඇන්ද්‍රියස්සියාලිත් කතාව පටන්ගත්තා මං මුහුණදුන්නේ හරිම උබතෝ කෝට්ටික ප්‍රශ්නයකට. යුරීම් තමීම් පලඳනාවේ මැනිිකල් මාළඟ තියෙනවා. නමුත්මං කොහොම දේවා ආයමත් තිබියයුතු තැනට පත් කරන්නේ. එහෙම කරන්න හැදුවොත් එක පැත්තකින් නොහු අමාරුවය වැටන්න පුළුවනි. අනෙක් අතට මාව මහා ලැජ්ජාසාගත අප කීර්තියකට පැටලවෙන්න පුළුවනි. මගේ දුවර තක්කදියාව කොහොමටවත් අත් නොහරින බව මම දැනගෙන හිටියා. ඒමකද පුංචිකාලේඉදන් නගේ පිළිවෙල මන් දන්න නිසා. ඊළඟට මට අනෙක් අත්තට හිතුනේ ඕදැන් හොඳ මිනිහිෙක් බවට පත්වෙලා මැනික්ගල් තමන්ගේ කැමැත්තෙම ආපහු දුන්නිසා මේක හෙළිකිරීම හරිද කියන එකයි. මන් දිගටම කල්පනා කලා අන්තිමට මට හිතුනේ ඒ කලේතු හොඳම ක්‍රමය මේක කියලයි. මට ඕමනාවනේ කාටවත් නොදැරෙන්න්න නොත්තේරෙන්න්න නියම මැනික්්ගල් ආපහෝ තිබියයුතු තැනට පමුණුවන්න. මාළඟ තිබුණු යතුරුවලින් මට හිතතුනු ලාලවක කෞතුකාගාරයට ඇතුළු වෙන්න පුළුවනි. මුරකාර සිීම්සන්ගේ ඉරියාව් මං අවුරුදු ගණනාවක සිට දන්නවා. ඔහු ශාලා ඇතුළේ සංචාරයකරන්න වෙලාවන් මන් දන්නවා. ඔහුගේ අඩිශබ්දය මං හොඳින් හඳුරනවා. ඒ නිසා හුට හසුනොවී මට මේක කරන්න පුළුවන් බව මට හොඳටම විශ්වාසයි. මේක කිසිම කෙනෙකුට නොදන්වා කිරීමට මා තේරණය කලාා මගේ දුවටවත් මම් ගැ කිවෙනනෑ. ඇයට මංකිව්වේ ඉස්කොට්ලන්තේ මගේ සහෝදරයා සමඟ නිවාඩුවක් ගත කරන්න යන බව. මේ කටයුත්ත පහසුවෙන්න මං කෞතුකාගාරය කිට්ටුවම හාඩින්වීදය නිවසක කාම්බරයක් කුලියට ගත්තා. මං පුවත්පතක රැකියාවක් කරන නිසා රාත්‍රීකාලය එලියට යන්න වෙන බව මං ඔවුන්ට කිව්වා. පල්මුවෙනි දවසේ රෑමං කෞතුකාගාරයට ඇතුළු වෙලා පළඳනාවේ උඩපේලියේ වීදුරු කැබලි ඉවත් කරලා නියමගල් සවිකලා. ඒක හරි අමාරු වැඩක් ඒගල් හතර සවිකරන වැඩේට මුළු රාත්‍රියම ගතෝුණා. සිංසන්ගේ අඩිශබ්ද ඇහෙන වෙලාවට ඉක්මනට ගිහින් මම මී පෙටිය හැගුණා. රත්තරං කාර්මික වැඩකැන මට දැනුමක් හෝ දක්ෂකමත් තිබුුණනෑ. හොරාට නම් ඒ ගැන සුවිශේෂී හැකියාවක් තිබුණා. මේක වෙනසක් නොතේරෙන විදියට සවිකරන්නයි මටුවමනා වුනේ. ඊළඟරාත්‍රියමන් තවත් මැික්ගල් හතරක් නියමතැන සවිකලා අධරාත්‍රියය මට ඒ කටයුත්තේ වර කරන්න තිබුණා නමුත් අවාසනාවකට වගේ ඊට බාධා ඇතුුණේ නොහිතුව විදිහකට මහත්තුරණේ මං ඔබට හෙලිකලේ සම්පූර්ණ සත්‍යයයි. ඒ කොයිත්තර මිහලට ගෙනයා යුතු දෙයන්න තීරණය කළ යුත්තේ ඔබමයි. මගේ හිතේ සැනසීම හා සතුට මගේ දුවගේ අනාගතය ආදීම මේ හැම දෙයක්ම හැඳී තිබෙන්නේ ඔබේ අතේ. ඊටමත්‍රව හරිමඟ පවැටියඇති මේ පුද්ගලයා හොඳ කෙනෙ ක්‍රීමටත් තිඩක් තිබෙනවා. ඒ හැම දෙයක්ම රැඳී තිබින්නේ ඔබගන්නා තීරණය මත. මදවෙලාවක් කප්පාතර පැවතුනේ නිහටතාවයා. කිසි දෙයක් ඉතාගන්න බැරුව මගේ මිත්‍රයා මෝටිමර් කල්පනා කරන බවයි මට පෙනනේ මගේ ඒ තේරණේ කුමක්ද කියලා මං කියන්නම්. අන්තිමේදී මෝටිමර් කිව්වා හැම දෙයක්ම මෙතනින් අවසන් වේවි හොඳින් කෙලවරවේවි. රත්ත්‍රන් ආභරන ශිල්පය ගැන විශේෂත්ඥයේ කෙට ඇවිත් බුරුවෙලා තියෙන මැනික්කල් ඒවා තිබියයුතු නියම පිළිවල්ට සවිකරාව. මෙන්න මං ඔබේ අත්තට අතදී ඔබෙන් සමුගන්නවා. මහාචාරය ඇන්්‍රියස් මං විශ්වාස කරනවා මං ආත් මාර්ථකාමී නොවී කටේතු කළා කියලා අවසන් වශෙන් ඔබට කිවයුතු දෙයක් තියෙනවා වොත්සන් මාසයක් ඇතුළතේල් සියන්ියස් මෙැනවිය අර තරුණයා සමඟ විවාහෝනා. අදෝහු සමාජයේ බොහොම ගරුබුහමන් ලබන ප්‍රබුවරයෙක් ඒනිසාම ඔහුගේ නමුවත් මේ කතාන්දරේවත් පාඨකයන් වෙත ගෙනයාෑමට ඔබට අවසරනෑ මේ කතාව අතිශයේ රහසිකත ලිපිගොනුවේ ගොනුකර තබන්න කෝමූනත් මගේ අවංග හැඟීීමනං ගරුබහුමන් ලැියයුත්තේ ඒ තරුණයා නොව ඔහු හරිමඟටගත් අර තරණ කාන්තාව කියයි.